අයිබෝන් ස්වාධීන රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත වැඩ වැඩ සහ තවත් වැඩ කර රට ගොඩ ගන්න හැටි ජනපති සැමටම කියා දෙයි පූජිත්ව ආරක්ෂක කවුන්සලයට කැඳවා නැත්තේ මෛත්‍රීගේ පෞද්ගලික තරහක් නිසා බවත් හෙළිවෙයි ඉදිරිපැය 72 දී 100 ඉක්මවන වැස්සත් එක්කම දැඩි සුලංගනත් අනතුරු ඇඟවීම තනමල්විල කොල්ලෙක් ගුණාත්මක බව රැකගනිමින් ජනප්‍රියත්වයෙන් පෙරටම පොල් මිල අහස උසට යද්දී පොල් ඇමති අරුන්දික ගස් නැගී කෝටි 11ක කහතොගයක් හොරෙන් රටට ගිනා රිස්වි පොලිසියට කොටු විපක්ෂ නායක ඇලෙක්සිට විෂ කැව්වේ පුටින් රුසියන් විපක්ෂයෙන් චෝදනා දේශීය පුවත් රටටම ඇති ප්‍රශ්නය සියලු දෙනා වැඩ නොකිරීමයි ආකල්පමය වෙනසක් සමග සංවර්ධන පෙරළියකට සූදානම් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳවයි සාකච්ඡාව පැවැත්ුණේ නිවාස මිලදී ගැනීමට 6.25ක පොලියකට 30 වසරකින් ගෙවි අවසන් වන පරිදි රාජ්‍ය බැංකු මගින් ණය දීමේ ක්‍රමයක් සකස් කරන බවද ජනාධිපතිතුමා මෙහිදී පැවසුවා මධ්‍යම පාන්තික මහල් නිවාස ඉදිකිරීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය ඉඩම් නොමිලේ සැපීම අරමුණයි උතුරේ සුබසාධන කඳවුර 22ක අවතෙන් වූ පවුල් 409ක් සඳහා නිවාස තනා කඩිනමින් යලි පදිංචි කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් ලබා දුන්නා කොළඹ හා තදාසන නගර කිහිපයක පවතින ඉදිකිරීම් කඩිනමින් අවසන් කළ යුතු බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. පාරවල් විශාල ප්‍රමාණයක් හදනවා, බ්‍රිජස් විශාල ප්‍රමාණයක් හදනවා, ගෙවල් දැන් හදනවා, වෝටර් ප්‍රොජෙක්ට්ස් තියෙනවා, වැව් හදනවා. ප්‍රයිවට් සෙක්ටර් එක වුණත් ක්වොලිටි එක නැහැ නේ වැඩක් බාර දුන්නම හැමදාම යන අර පාර දැන් මාස කීයක්ද? ඒක පොඩ්ඩක්වත් හදන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම गवर्नमेंट ने भी कॉन्ट्रैक्टर्स प्राइवेट सेक्टर दीला अब वेड करें मेक तमें मे अपे मुलू रटेम तीन प्रश्न वेड नौकरी प्राइवेट सेक्टर के वेवा गवर्नमेंट सेक्टर के वेवा करे वेड मी कोलंबो उना बेलवा विशाल बिल्डिंग तीन वेड ना इतनी मेम पुष्कर अंडवेनो हदेड तीन बिल्डिंग दंड इकमंट ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යලි පණ ගැන්විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. රට පුරා පවුල් 526,000 කට අධික සංඛ්‍යාවකට වැසිකිලි නොමැති බව ආර්ථික පුනර්ජීවනයේ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා. ග්‍රාමසීම වසම් මට්ටමේ නිවාස 14,022ක් ඉදිකිරීමින් පවතිනවා. මේ අනුව 2024 අවසානයේ පෙර අඩු ආදායම්ලාභී පවුල් 70,100කට හිසට සෙවන සැලසෙන බවයි රාජමාත ඉන්දිකන් රුත් මහතා මෙහිදී පැවසුවේ. දිස්ත්‍රික් මට්ටමින් නව නිවාස එකක 1,500ක් ඉදිකිරීම ඉලක්කයයි. වැරළවත්ත, මිහිඳුපුර, පරංගියා කුඹර, දහයියාගම, මත්තේගොඩ, සොයිසාපුර සහ තංගල් යන නගර කේන්ද්‍ර කරගනිමින් එම නිවාස ඉදිකරන බවද රාජාමාත්‍යවරයා පැවසුවා. මේ අතර සිලොන් ටී නාමයට හානි වීමට ඉඩ නොතබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තේ කර්මාන්ත කරුවන්ට දැනුම් දෙනවා. ගුණාත්මක තේ නිෂ්පාදනයේ පිළිබඳ සුළු හා මධ්‍ය පරිමාණ තේ කම්මල් හිමියන් සහ අපනයනකරුවන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. මිලිමීටර් 100 ඉක්මවූ තද වැස සමග දිවිනාරහා තද සුළං හමා යෑමේ අවදානමක් පවතිනවා. අද සිට දින තුනක් මෙම තත්ත්වය පවතින බවටයි කාලගුණ අංශ අනතුරු අඟවන්නේ. කාල්ගුණ තත්ත්වය පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ තාරකා විජේවංශ.
කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන විට මේ දිනවලදී වෙනේ බොහෝ ප්‍රදේශවල පවතින්නේ වැසි සහිත කාලගුණ තත්ත්වයක්. විශේෂයෙන්ම අද දිනේ සිට සැප්තැම්බර් 21 දක්වා දිවෙනේ නිතදික් කොටසේ පවතින වැසි තත්ත්වය සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. ඇතම් ස්ථානවලට මිලිමීටර් 100ක් තරම් වූ තද වැසිද බලාපොරොත්තු වන්නට පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉදිරි දින කිහිපයේදී මධ්‍යම ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල තද හෝ ඉතා තද ප්‍රහාරාත්මක සුළං සමග තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. මේ තත්ත්වයේ බොහෝ විට බලපාන්නේ දිවෙනේ නිතදිග කොටසේ. මේකට ප්‍රධානම හේතුව තමයි මේ දවස්වල තියෙන්නේ නිතදිග මෝසන් කාල පරිච්ඡේදයේ අවසාන භාගයේ. ඒතර මෙවැනි කාලයකදී නිත දිශායෙන් හැමන සුළං හේතු කොටගෙන මෙවැනි තත්ත්වයන් ඇති වෙනවා. ඒතර මේ වැසි තත්ත්වයේ අද දිනේ සිට ඉදිරි දින කීපය තුළ 21 වෙනි දින දක්වා අඩුවෙඩි වෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. සමහරක් වෙලාවට අහස බලාකුලින් බරව තියෙනවා. ඊට අමතරව සමහර තැන්වලදී සූර්යාලෝකයේ වැටෙන අවස්ථාත් තියෙනවා. සිහින් වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන් උතුරු මැද වගේ පළාත්වල. මීට අමතරව ඌව සහ අම්පාර වගේ දිස්ත්‍රික්කවල සන්ධ්‍යා කාලයේ ගිගුරුන් සහිත වැසි සුළල්පයක් වාර්තා වෙන්න හැකියාවක් තියෙනවා. සුළඟේ වේගය වැඩි පළාත් හැටියට ගත්ත හැකි උතුරු මැද වයඹ තිරිකුණාමලය හම්බන්තොට සහ මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ සුළං තත්ත්වයේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කරන විට දෙවන වටා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම හෙට දිනේ සිට සැප්තැම්බර් 22 වෙනිදා දක්වා යාත්‍රා කිරීමේ කටයුතු වලින් වළකින ලෙස දිවර සහ නෞක ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. මේ වන විට එම ප්‍රදේශවල යාත්‍රා කිරීමේ කටයුතු කරනවා නම් එම මුහුදු ප්‍රදේශවලින් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ කරා ගමන් කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. දෙවන වටා මුහුදු ප්‍රදේශවල සුළං හමන්නේ නිරත දෙසෙන් සුළඟේ වේ වැඩි දැන් ගත්තොත් අපි විශේෂයෙන්ම තිරිකුණාමලයේ ඉඳන් කංකසන්තුරේ හරහා මීගමු දක්වාම තියෙන වෙරළබඩ තීරයත් ඊට අමතරව මාතර සිට හම්බන්තොට හරහා පොතුල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල සුළඟේ වේගය 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යනවා. හැබැයි වැසි සමග මේ තත්ත්වය 60 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නට වගකීමේතු මාධ්‍ය ආයතනයක් විදියට ස්වාධීන රූපවාහිනිය සූදානම්. රැඳි සිටින ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති සමගයේ. මෙරටට නීති විරෝධීව ආනයනය කළ විශාලතම කහතොගය බ්ලූමෙන්ඩල් පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 33,000ක්. වටිනාකම රුපියල් කෝටි 11කට අධිකයි. බ්ලූමෙන්ඩල් ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක අඩි 40ක් දිග කන්ටේනර් තුනක තිබී මෙම කහතොගය සොයාගන්නා. මෙම කන්ටේනර් තුල තිබී උඩු කිලෝ 3000ක් වීදුරු තොගයක් සොයාගැනීමට හැකි වුණා. මේ වීදුරු ප්‍රමාණයට ගහලා එපෙතේ ලෑල්ලක්. වීදුරු මේ විදිහට අඩු කරලා අඩු කළා එපෙතේ ලෑල්ලක්. ඒක තමයි උදවල තුන්දිය. බිම නීති විරෝධී කහතොගය ඩුබයි රාජ්‍යයේ සිට මීට දින 3කට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බවයි හෙළිවුණේ. ආනයන කරුබව කියන මට්ටකුලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් විස්වී යන අය ඇතුළු 7 දෙනෙකු බ්ලූමෙන්ඩල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිලධාරීන් මෙම භාණ්ඩ පරීක්ෂා කළා.
මේ අතනඟුටගත් කහතුගේ වටිනාකම රුපියල් කෝටි 11ක් පමණ බව දැනගන්න ලැබිලා තිනවා. ඒ අනුව මේ ආකාරයට වංශනික ලෙස කහතුගේ වරායෙන් එළියට අරගෙන ඉවරලා මේ විදිහට පිටත් කරන්නට සම්බන්ධ වෙච්ච කූට ව්‍යාපාර සමග පිටපස සිටින සියලුම පුද්ගලයන්ව කෙටි කාලයක් තුළ අතනඟුටීම සඳහා පුළුල් විමර්ශනයක් අපි ආරම්භ කරලා තියෙනවා. මේ කහතුගේට අමතරව උඳු වටවලා තිබ්බා. ඒ වගේම වීදුරු සහිත ලී රාමු අසුරලා ඉතාම සූක්ෂම ලෙස ගෙනියාමට සැලසුම් කරලා තිබේ. සාමාන්‍ය මහමාර්ගයේදී මේක පරීක්ෂාවට ලක් කරන පොලිසිය නිලධාරියෙකුට වෙනත් ආරක්ෂක නිලධාරියෙකුට සැකයක් නොසිතන ආකාරයට ඉතාම සූක්ෂම ලෙස තමයි මේක අසුරලා තිබේ. නමුත් පොලිසිය නිලධාරීන් ගජී සෝදිසිය නිසා මේ කටයුත්ත අල්ලගන්න ගැවලවිලා තියෙනවා. මෙතර හලාවත මොයහරහා ඉන්දියාවේ සිට දීවර යාත්‍රාවක් මගින් ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ කහතුගයක් අද අලුයම අත්අඩංගුවට ගෙනුණා. විරල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හලාවත පිරිසුම් ඒකකයේ නිලධාරීන් වැටලීම සිදු කළා. මොහොත මැදදී විරල ආරක්ෂක නිලධාරීන් දුටු සැකකරුවන් පලා ගොස් තිබෙනවා. අත්අඩංගුවටගත් කහතුගය කිලෝග්‍රෑම් දහසකට අසන්න බවයි නිලධාරීන් පවසන්නේ. විසිවන ව්‍යවස්ථා සංශෝධනය පළමු වර කියවීම සඳහා ලබන 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවෙල මහතා පවසනවා. මෙහිදී සිදුවන්නේ 20 සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමයි. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින 7ක කාලයක් හිමි වෙනවා. එම කාල සීමාව තුළ යම් අයකෝ යම් පාර්ශ්වයක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහොත් අධිකරණ ක්‍රියාවලිය සඳහා හිමිවන කාලය සති 3ක්. අධිකරණ තීන්දුවට පසු විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. කිසියම් පාර්ශ්වයක් අදාළ කාල සීමාව තුළ අධිකරණයේ හමුවට ඉදිරිපත් වන නොමැති නම් එහිදීද පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කළ හැකි. ඉන් අනතුරුව කාරක සභා අවස්ථා විවාදයෙන් පසු එය පාර්ලිමේන්තුවේ 3වන වර කියවා සම්මත කිරීමට නියමිතයි. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර අදට දින 15ක් සම්පූර්ණ වෙනවා. කෙටුම්පතෙහි අඩුපාඩු සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාවද පසුගියදා අග්‍රාමාත්‍යවරයා වෙත බාර කෙරුණා. මේ අතර විසිවන සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුල අද දිනේද කතාබහට ලක්ුණා. අලුත් ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යයි. පැහැදිලිව කිව යුතුයි 20 සංශෝධනයෙන් අපි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාවට වඩා අංගලක්වත් එහාට යන්නේ නැහැ. එතනම තමයි අපි මේ තියෙන්නේ. ඒගොල්ලෝ චෝදනා කරන 20 හැදුවේ කවුද කියලා ඇයි එහෙම සමුද යනකොට පුදුම වැඩක් වෙලා තියෙනේ. සමගි බලවේගයයට මේ අපි උපන්න හදන්නේ නෙමෙයි ඉන්නේ. මේ ළමෙක් හම්බුනම තාත්තා කවුද කියලා හොයන එක තමයි ඒගොල්ලන්ගේ හැමදාම ප්‍රශ්නේ තිබුණේ. හැබැයි මේකට ලීගල් ඩ්‍රාෆ්ට්මන් තමයි මේ කෙටුම්පත් හැදුවේ. ජනාධිපතිතුමා වගකීම බාර අරගත්ත පහුගිය අවුරුදු කිහිපෙදීම සහ ජනාධිපතිතුමා සෑම සියලු වේදිකාවකටම ගමක් ගමක් අහනේ ගිහිල්ලා ප්‍රකාශ කරපු කටයුතු ඒක ඉටි විය යුතුයි. ඒ ඉටි වෙන්නේ රටේ යහපතට මිසක් පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නෙවෙයි. ද විවස්ථාවක් අනාගතයේදී හැදී 19 සංශෝධනයෙන් අඩුපාඩු තියෙනවනේ ඒක අපි නිවැරදි කරමු. දැන් ද්විත්ව පුරවැසි භාවය අයින් කරන්නේ මොනවට? විපක්ෂය ඇටියට අපේ බලාපොරොත්තු වෙන්නේ 2024 දී නැවත අර 2015 දී අපි වෙනස් කරා වගේ මේ රටේ ජනාධිපතිවරයා ඇටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව පත් කරගන්න. දැන් මේ සැරෙත් මේ රාජපක්ෂවරු අල්ලාගෙන තමයි ගහලා වට්ටන්න උත්සාහ කරන්නේ. ඕටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉස්සලා මඩ ගැහුවා. දැන් මඩ ගහනවා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාට ආයි පාර්ලිමේන්තුවට එන්න තමයි මේ පාර කපන්න හදන්නේ කියලා. එතකොට विशाल संशोधन प्रधान विपक्षी මේ සම්බන්ධව විරෝධය කරන්න කටයුතු කරනවා. විපක්ෂයේ සිහින බලාපොරොත්තු තිබුණාට ඒ සිහින යථාර්ථයක් බවට පත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සිහින ලෝකයක තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉන්න සිද්ධ වෙන්නේ. මොකද මේ වන විට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේම කණ්ඩායම් අද අපේ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරනවා. 3-2 බලේ නෙමෙයි ඊටත් වඩා ලොකු බලයක් ලැබෙනවා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ පරාජයට පත් කරන්නට කෑමොර දුන්නට ඒ අවස්ථාව හම්බෙන්නේ නැහැ. පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන තුරුම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව ආරක්ෂක කවුන්සිලයට නොකැඳ වූයේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ස්ථාන මාරුවක් සම්බන්ධයෙන් නැති වූ ගැටලුවක් මත බව ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබා දුන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රාන්දු මහතා කියා සිටියේ ජනාධිපතිවරයා නිශාන්ත සිල්වාට ස්ථාන මාරුවක් ලබා දෙන ලෙස නියෝග කර පොලිස්පතිවරයා ඔහුට ස්ථාන මාරුවක් ලබා දීමෙන් පසු කවුද ස්ථාන මාරු කරන්න කිව්වේ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා සිටි බවයි. अप्रैल हतर विनिदा विदिस बुद्ध्यांशेकिन लद तुरतुरु अप्रैल नव विनिदा पवैते बुद्धि समालोचन रस्वी मेदी साकच्छावट बंदुन कले दै मेहिदी राचे अतिरेक सोलिसिटर जनरल वरिय हेमसिरी प्रणांदु महताकिन विमसा सिटिया एम तुरतुरु साकच्छावट गेनीमे वगकीम तिबे निलांतट मोकद एक निलांतट लबी तिबुनु तुरतुरु पहुगे अप्रैल 8 विनिदा कियन्ने मेरठ आरक्षकांशयट विशेष दवसा एवेनकोट इंदिया आरक्षक लेखांवरया मेरठट पैमिन तिबुणा आरक्षक अमात्यांशे सैवुम कार्य बहुल वेला हिटिये एवेनि अवस्थावक तमयि जातिक बुद्धि प्रधानिया එදින සවස මාව මුණ ගැහෙන්න ඇවිත් මේ තොරතුරු ගැන කිව්වේ මම මේ තොරතුරු හොඳින් බලලා මේ කීතා වැදගත් හෙට රැස්වීමේදී නිලන්තට මේක සාකච්ඡාවට ගන්න කියලා කියන්න යනුවෙන් බුද්ධි ප්‍රධානියාට උපදෙස් දුන්නා ඊළඟ දවසේ රැස්වීමේදී නිලන්තගේ අවස්ථාවේදී සහරා අන්තවාදී දේශන පවත්වනවා අන්තවාදී ප්‍රචණ්ඩත්වයට යමින් සිටිනවා කියලා නිලන්ත කිව්වා හැබැයි ත්‍රස්තවාදී කියලා කිව්වෙ නැහැ ඒ වගේමයි නිලන්තගේ අවස්ථාවේදී ඔහු හතර වෙනිදා ලැබී තිබුණු තොරතුරු ගැන කිසිදු සටහනක් කළෙත් නැහැ රැස්වීමේ අවසන් භාගයේ වන විට සිසිර මෙන්ඩිස් මට යාතේ තිබ්බ හතර වෙනිදා ලැබුණු තොරතුරු පෙන්නුවා මම නිලන්තගෙන් ඇහුවා අර තොරතුරට මොකද්ද කළේ කියලා සර් මම පොලිස්පතිට කියලා තියෙන්නේ තවත් වාර්තාවක් සකස් කරමින් ඉන්නේ සම්පූර්ණ කරලා එවනම් කියලා නිලන්ත මට උත්තර දුන්නා මම ඒකෙන් සෑහීමට පත් වුණා යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා කොමිසම හමුවේ තව දුරටත් සාක්ෂි දෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා හේමසිරි ප්‍රනාන්දු මහතා ඊට පිළිතුරු ලබා දුන්නා මම ආරක්ෂක ලේකම්වරයා ලෙසට සහභාගී වූ පළමු ජාතික ආරක්ෂක කවුන්සිලයට පමණයි පොලිස්පති පූජිත් ජයසුන්දර සහභාගී වුණේ ඉන්පසු රැස්වීම වලට පූජිත් ජයසුන්දර ගෙන්වන්න එපා කියලා ජනාධිපතිවරයා මට උපදෙස් ලබා දී තිබුණා 2018 වසරේ ඔක්තෝබර් මාසයේ ඇති වූ ව්‍යවස්ථාදායක ආරවුලෙන් පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනයන් දෙදෙනාම ජාතික ආරක්ෂක කවුන්සිලයට කැඳවුවේ නැහැ ඔක්තෝබර් ආණ්ඩු පෙරළෙන් පස්සේ මම ජනාධිපතිතුමාගෙන් ඇහුවා සර් අලුත් අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට ආරක්ෂක කවුන්සිලයට එන්න කියන්නද කියලා නැහැ ඕනේ නැහැ පස්සේ කියමු යනුවෙන් ජනාධිපතිවරයා මට පිළිතුරු ලබා දුන්නා දින 52 ආණ්ඩු පැවති කාලවකවානුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට කිසිම අවස්ථාවක ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන්න කියලා ආරාධනා කළේ නැහැ යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා තව දුරටත් කොමිසම හමුවේ කියා සිටියා එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය විමසා සිටියේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සමාජිකයන් නොවු විශේෂ ආරාධනයක්ද නොලැබූ පුද්ගලයන් ඒ සඳහා සහභාගී වූ යෙදයන්යි දවසක් ජනාධිපතිතුමාගේ පසුපසින් සිව්දෙනෙක් ආරක්ෂක කවුන්සිලයට එනවා දැකලා මම පුදුම වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි ජයසේකර ලසන් තලගියවන්න මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන මහත්වරුන් එසේ පැමිණියා ඔවුන්ට ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන්න කියලා ආරාධනා කළා තිබුණේ නැහැ දින 52 ආණ්ඩුවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වුණාම මම ජනාධිපතිතුමා හම්බ වෙන්න ගිහිල්ලා කිව්වා සර් 2002 දී චන්ද්‍රිකා මැඩම් ජනාධිපති වුණාමත් ආරක්ෂක කවුන්සිලයට රනිල් වික්‍රමසිංහ මහත්තයා ආවා කියලා නැහැ ඒකට කමක් නැහැ මම මේකට ගෙන්නන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා මට කිව්වා යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා තව දුරටත් ප්‍රකාශ කළා රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පොලිස්පති පූජිත් ජයසුන්දර ආරක්ෂක කවුන්සිලයට නොගෙන් වීමට තුඩු දුන් හේතුව කුමක්ද යන්නයි ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමකදී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට විරුද්ධව පැමිණිල්ලක් කළා යම් නිලධාරියෙක් තමන්ව අත්නොමතික ලෙස අත්අඩංගුවට ගන්න උත්සාහ කරනවා කියලා ජනාධිපතිතුමා ඒ වෙලාවේ පොලිස්පතිට කිව්වා නිශාන්ත සිල්වා ඉවත් කරන්න කියලා ජනාධිපතිතුමා කිව්වා දෙයක් වෙන්න ඕනේ නිසා පොලිස්පතිවරයා නිශාන්ත සිල්වව මීගමුවට මාරු කළා. සිදුවිය යුතු ක්‍රියාපටිපාටියට අනුව එය පොලිස් කොමිසමට දැනුම් දීලා තිබුණා. දවස් 3කට පස්සේ ජනාධිපතිතුමා මට කතා කළා. කාගෙන් අහලද නිශාන්තව මාරු කළේ කියලා. මම කිව්වා සර්මනි කිව්වේ මාරු කරන්න කියලා.
මම කිව්වේ නෑ මාරු කරන්න කියලා දඩස් ගාලා ෆෝන් එක තිබ්බා දින කිහිපයකට පස්සේ මම ජනපති හමු වෙන්න ගියා ජනාධිපතිතුමා මට කිව්වා බලන්නකොලේ එකම්තුමා මෙයා කරලා තියෙන දේ පොලිස් කොමිසමටත් ලියලානේ ආයි ආරක්ෂක කවුන්සිලයට පොලිස්පති ගෙන්නන්න එපා කියලා මට නියෝග කළා ඒ අනුව ජනාධිපතිතුමාගේ නියෝගය මම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දෙනුම් දුන්නා පොලිස්පති වෙනුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා ආරක්ෂක කවුන්සිලයට ගෙන්නුවා මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය සාක්ෂි කරුගෙන් විමසා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කවදා හෝ ඔබේ ඔළුව හොඳ නැද්ද යනුවෙන් හිටපු ආරක්ෂක ලිකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් විමසා ඇද්ද යන්නයි ඒට පිළිතුරු දෙමින් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ අපෝ ඕන තරම් අහලා තියෙනවා යනුවෙන් අටලුගම මද්දවැ වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණා මේ අතර කහපොළ සුරංජි යන මද්දවැ ජාවාරම් කරුද පොලිස් අත්අඩංගුවට පත් වුණා සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ජනිත් මදුශංක හෙවත් පොඩිලැසි නෙමෙත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 6ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමද අද සිදු කළා බණ්ඩාරගම අටලුකම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පිරිසක් පහර දෙමින් රාජකාරියට බාධා කළා. මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ ඊයේ මැදම රාත්‍රියේ බණ්ඩාරවිල ප්‍රධාන බස් නැවතුම් පොලේදී. මොහමඩ් ෂරීෆ් රිෆාස් හෙවත් ගොටුකොළ රිෆාස් නැමැති මොහු අත්අඩංගුවට ගන්න අවස්ථාවේ කේරළ කංචා ග්‍රෑම් 100ක්ද ඔහු ළඟ තිබූ බවයි පොලිසිය පවසන්නේ. මෙතර අටලුගම සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු මීට පෙර බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ලබන 22 දා තෙක් රක්ෂිත බන්දනාගාරගත කිරීමට බලංගොඩ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඊයේ පෙරවරු 6 සිට අදාළවීම 5 දක්වා බස්නාහිර පළාතේ මද්‍රව්‍ය වැටලීම් 348ක් සිදු කර සැකකරුවන් 355 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. වැටලීම් වැඩිම සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ හෙරොයින් සම්බන්ධවයි. එම සංඛ්‍යාව 143ක් මෙතර විදේශගතව සිට හෙරොයින් ජාවාරම් මෙහෙවන ධර්මසිරි පෙරේරා යන අයගේ ගෝලෙකු වන කහපොළ සුරංජි යන අය පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ ජීවත් බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 2ක්ද සමකයි. අක්‍රීපත්තුව ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගැනුණා. ඒ අක්‍රීපත්තුව නගරයේදී අම්පාර දිස්ත්‍රික්කයේ තුල මත්කුඩු ජාවාරම් මෙහෙවා ඇත්තේ අකරිපත්තු ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. මත්කුඩු සමග සැකකරුවන් 6 දෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඔවුන්ගෙන් දෙදෙනෙකු සිය වෘත්තිය ලෙස මත්කුඩු අලෙවි කරන අය බවටයි හෙළිව ඇත්තේ. අනෙක් දෙදෙනා ඔවුන්ගෙන් මත්කුඩු මිලදී ගැනීමට පැමිණි අයයි. නවල විවෘත විශ්වවිද්‍යාලයේ අසල ඇල මාර්ගයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයාගැනුණා. අනතුරුව අවට විශේෂ සෝදිසි මෙහෙයුමක්ද සිදු කෙරුණා. තඹලකම කොවිල් අඩි ප්‍රදේශයේදී ඩෙටනේටර් 500ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ ඒව ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයේද සමගයි. සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරන බවයි තඹලකම පොලිසිය පවසන්නේ. බෙහෙතර සමන්තුරේ අනුරාධපුර කොපුන්නෑව පුවර සංකුලම යන ප්‍රදේශවලදීද නීති විරෝධී ගිනි අවිය බැගින් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. හෙරොයින් ග්‍රෑම් 35ක් සමග පුද්ගලයෙකු ගොතටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා. ඔහු කොළනාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. රැඳුම් නියෝග මත ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන බවයි ගොතටුව පොලිසිය පවසන්නේ. ප්‍රේක්ෂක නිදහස වෙනුවෙන් මේ වසරේ රූපවාහිනී මහගෙදර විකාශය කළ ස්වභාවිත ටෙලිනාට්‍ය සම්ප්‍රදායට දේශ විදේශ ප්‍රේක්ෂක ප්‍රතිචාර මේ වන විට ඉහළින්ම ලැබෙමින් පවතිනවා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සංස්කෘතියට විශිෂ්ටතම ටෙලිනාට්‍ය තෝරාපත් කරන ශ්‍රී ලංකාවේ රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයේ මේ වන විට ඉහළ ස්ථානයක් හිමි වී තිබෙන්නේ ස්වාධීන රූපවාහිනිය විකාශය කළ තනමල් විල කොල්ලෙක් ටෙලිනාට්‍යයයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හරිත පරපුර සමග එක්ව සංවිධානය කරන රුක්රෝපණ වැඩසටහනේ සමාරම්භය හෙට සිදුවනවා. ඒ අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිම කේන්ද්‍ර කරගනිමින්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත පොබුදු ප්‍රභාෂණ. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ හරිත පරපුර එක්ව සංවිධානය කරනු ලබන
ITN හරිතාභිවන්දනා මේ තමයි අපේ මාතෘභූමියේ සුන්දරත්වය ඔබේ પરම්පරාව මගේ પરම්පරාව අත්විඳින අපේ මාතෘභූමියේ සුන්දරත්වය අපේ යුතුයකම හා වගකීම තමයි මේ සුන්දරත්වය අනාගත පරපුර වෙත දායාද කිරීම ඒ යුතුයකම ඒ වගකීම වෙනුවෙන් තමයි ස්වාධීන රූපවාහිනී සේවය අපි හරිත පරපුරත් එක්ක ඒකාත්මික වෙලා හරිතාභිවන්දනා වැඩසටහන ඔබ වෙනුවෙන් සංවිධානය කළේ හරිතාභිවන්දනා පැලසිටුවීමේ වැඩසටහනේ සමාරම්භයේ හිට සිදුවන්නේ අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාල පරිශ්‍රයෙන් අනුරාධපුරයේ පැල 2000ක් සිටුවීම මේ අනුව සිදු වෙනවා රුවන් පෙලිසෑ පුදබිම කේන්ද්‍ර කර ගනිමින් උදෑසන 8ටයි ඒ ආරම්භ වන්නේ මේ වැඩසටහනට රජරට පුරයේ ප්‍රධානම විද්‍යාලය වන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ දරුවන්ද ඒ වගේම ඒ සඳහා විශේෂ කැපකිරීමකින් ආදිශ සංගමයේ සියලුම සමාජික මහත් මහත්මීන්ද එක්වීම අපට සතුට කරුණක් හරිත පරපුර සංවිධානයෙන් අපේ ස්වාභාවික පරිසරයන් ආරක්ෂා කරමින් රටේ සංවර්ධනයට දායක වීමට මේ දරණ ප්‍රයත්නය ඇත්තෙන්ම අපි තාමත් මගේ කළ යුතුයි. මෙම වැඩසටහනට මාධ්‍ය ආවරණය සපේන ITN නාලිකාවත් අපි තාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ හරිත පරපුර ආරම්භ කරන මෙම පැලසිටුවීමේ ව්‍යාපෘතිය ජාතික සේවාවක් මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාවට මහඟු උපකාරයක් වන බව මගේ විශ්වාසයයි. බ්‍යතර හිට දහවල් මහ සංඝයා වහන්සේ සියක් නමක් විශේෂහි දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වෙනවා. ගස් 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ඓතිහාසික රුවන්වැලි මහසෑය සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගෙන අපි බලාපොරොත්තු වෙනවා දීප ව්‍යාප්තව හෙට ඉඳන් මේ කටයුත්ත ආරම්භ කරන්න. ඔබ අනුරාධපුරයවට ඉන්නවා නම් මේ රජරට ප්‍රදේශයේ ඉන්නවා නම් අපි ආරාධනා කරනවා හෙට උදෑසනින් මෙන්න අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහසෑය පරිශ්‍රයට අපි සියලු දෙනා එකතු වෙලා මේ පින් කටයුත්තට මුල පුරමු. එහෙමනම් හෙට උදෑසන ඉඳන් මේ සියලු තොරතුරු ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඔබ වෙතගෙන මේ බලාපොරොත්තු වෙන්න අපි සමු ගන්නවා. ITN හරිතාභිවන්දනා මැති ඇමතිවරුන් අදහස් දක්වන සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව වෙනස්ම ආකාරයට මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් අවස්ථාවක් දන්කොටුවේදී දැක ගන්නට ලැබුණා. රාජමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතායි එය සිදු කළේ. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පොල්කසකට නැග එහි සිට මාධ්‍යයට මෙම ප්‍රකාශය ලබා දීම සිදු කළේ රැස්ව සිටි පිරිසට නවමු අත්දැකීමක් ලබා දෙමින්. පොල් කැඩීම සඳහා නිපදු වූ උපකරණයක් හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ. මේක අද ඉතාමත් ආරක්ෂිතම විදිහක් අපේ රටේ කෙනෙක් ශ්‍රී ලාංකික කෙනෙක් මේ නිෂ්පාදනය කරලා දිනවා කෑගල්ල කෙනෙක් අපි ඉතාමත් සතුට වෙනවා අද මේකෙන් සාමාන්‍යයෙන් දවසකට පොල් ගස් 100ක විතර ප්‍රමාණයක් උසකස් දකින්න පුළුවන්. එක පොල් ගහකට රුපියල් 100ක් විතර දැන් ආය කරනවා. කියන්නේ දවසකට රුපියල් 10000ක ආදායමක්. ඒක නිසා අපි ඉතාමත් සතුට වෙනවා මේක අපි ඉදිරි කාලෙදී අඳුනලා දෙන්න රජයේ හැටියට බලාපොරොත්තු වෙනවා. වරකපුල ප්‍රදේශයේ පදිංචි උපුල් කුමාර මහතා ඒ නිෂ්පාදනය කර තිබුණා. පොල් මිල පහත දැමීමට කෙටි කාලින හා දිගු කාලින වශයෙන් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. අපගේ මේ ළඟපත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න.